ඉන්නකොට කෙල්කේ බඩවිය කණ්ඩායම වශයෙන් අදාපේ නැවිලා සිටින්නේ ශ්‍රී ලංකාවේ වැදගත්ම සුරා විද්‍යා භූමිය. අතනම ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම නූතන මානවය පිළිබඳව කතා කරද්දී ශ්‍රී ලංකාව තුළ අපට හමුවන වැදගත්ම භූමිකඩක සමාපන්නේ අදිස්ත්‍රික්කය. මේ ස්ථානය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවෙන අයිති වන ප්‍රදේශයක්. තවත් කරුණු කරනවා නම් සමනල අඩවියට අයිති බට දොඹලින කියන සුරා විද්‍යා භූමිය සමාපිය වෙලා ඉන්නේ. මේ ස්ථානය අපිට වැදගත් වෙන්නේ ශ්‍රී ලංකාවේ මානවයාගේ සම්භවය සහ පරිණාමය ගැන කතා කරද්දී අපි දන්නවා හෝමෝ සේපියන්ස් මානවය, එහෙම නැත්නම් නූතන මානවය, එහෙම නැත්නම් අපේ ආදිතමය පිළිබඳ කතා. ඒකට මේ අපේ ඉන්න කැණීම් භූමිය ශ්‍රී ලංකාවේ නූතන මානවය පිළිබඳව, එහෙම නැත්නම් හෝමෝ සේපියන්ස් මානවය පිළිබඳව, එහෙමත් නැත්නම් බලංගොඩ මානවය පිළිබඳව කතාවේ තීරණාත්මකම ස්ථානයක් තමයි සාක්ෂරාවද. මේ ස්ථානයේ 970 ගණන් වල පමණ සිට පුරා විද්‍යාඥයන්ගේ ආකර්ෂණයට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම 1980 දශකයේ මුල් කාලයේදී පුරා විද්‍යා පිළිබඳව ආචාර්ය උපාධිධාරී ශ්‍රීරාම් ජර්මීගල මහත්මයාගේ උපදේශකත්වයේ යටතේ සහ නිමල් පෙරේරා මහතාගේ ශ්‍රේෂ්ඨ අධීක්ෂණත්වයේ යටතේ 1982-83 කාලයේදී මේ ස්ථානයේ ප්‍රථම වතාවට කැණීම් කටයුතු ආරම්භ කළා. මේ කැණීම් වලදී ප්‍රධාන වශයෙන්ම උරුමය දකින ඇතුළු දිට්ඨියේ ප්‍රධාන පස් ස්තර 13කට සමන ප්‍රභේදනය කළා. එහෙම නැත්නම් මිනිසාගේ සංස්කෘතික අවදි වශයෙන් ප්‍රධාන පස් තට්ටු 13කට බෙදීමට ලක් කරලා මේ ස්ථානයේ කැණීම් කටයුතු පවත්වාගෙන ගියා. එතනදී අනාවරණය වුණා ශ්‍රී ලංකාවේ ජීවත් වූ පැරණිම හෝමෝ සේපියන්ස් මානවය, එහෙම නැත්නම් නූතන මානවයාගේ පිළිබඳව සැකිලිසාදක. ඒ වගේම ඔහු පාවිච්චි කරපු ඔහුගේ තාක්ෂණය නිරූපණය කරන ගල් ආයුධ සහ සතුන්ගේ අස්ථි සහ අංග වගේ දේවල් පාවිච්චි කළ සදු උපකරණ. ඒ වගේම තමයි ඔවුන් ආහාරයට ගැනීමට ඇතැයි විශ්වාස කරන්න පුළුවන් අර ගස් ගොළු බෙල්ලන්ගේ අවශේෂ විශාල ප්‍රමාණයක් සහ තවත් බොහෝ දේවල්. ඒ අතර ඉතාම වැදගත් වෙනවා මුහුද සමග මානවයා සම්බන්ධතා ප්‍රයත් වූ බවට සාධක මේ ස්ථානයේ ලැබෙනවා. මුහුදෙන් හම්බෙන අර ලුණු බෙල්ලන්ගේ කටු වගේ දේවල් මෙතන හම්බෙනවා. ඒ වගේ මඩු මස්යාගේ වලිගයක් වගේ දේවල්. ඒ වගේම තමයි දකුණු ආසියානු කලාපයේ මිනිසාගේ කලාව පිළිබඳව කතා කරද්දී අපිට හම්බෙන්නේ පැරණිම සාධක පදලු වගේ දේවල්. ඕන කනේ කනදි දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශරීරයේ විවිධ ස්ථානවල කරදී ආභරණ. ඉන්නේ දකුණු ආසියානු කලාපයේ මිනිසා පැළඳු ආභරණ පිළිබඳව පැරණිම සාධක හම්බෙන තැනකුත් වශයෙන් අපිට මෙතන හඳුනා ගන්න පුළුවන්. ඒකට ඒ වගේම තමයි දකුණු ආසියානු මානවයාගේ පැරණි මානවයාගේ තාක්ෂණය පිළිබඳව කතා කරද්දී අපිට හම්බෙන විශේෂම තාක්ෂණික විධික්‍රමයේ වශයෙන් හඳුනා ගන්න ජ්‍යාමිතික හැඩසයිද ශුද්ධ ශිලා මෙවර. ඒකට මේ ස්ථානයේදී මුළු ලෝකයේම අපිට හම්බෙන පැරණිම ජ්‍යාමිතික හැඩයේ ශුද්ධ ශිලා මෙවලන් නැගෙන. ඒක කාල නිර්ණය කරොත් අදින් අතර 28,000ක් පමණ පැරණි. මේ හා සමාන ඉන්දියාවේ සාධක හම්බෙන්නේ අවුරුදු 12,000ක් 15,000ක් විතර පරණ කාලේ. යුරෝපීය සාධක ගත්තොත් ඊටත් වඩා නැවත කාලීනයි අවුරුදු 10,000ක් විතර පරණ කාලෙට තමයි ලැබෙන්නේ. ඒකට මෙතනදී අපිට මේ 83 කැණීම් මාර්ගයේදී කළ අධ්‍යයන අනුව ඉතාම දැනුම් සම්භාරයක් අපේ පැරණිම මානවයා පිළිබඳ දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම මෙතන ශ්‍රී ලංකාවේ පුරා විද්‍යාව පිළිබඳව තියෙන දැනුම සහ ලෝක වශයෙන් පැවසුණු තාක්ෂණ දියුණුවීමත් සමග මේ ස්ථානයේ තිබෙන වැදගත්කම සලකා බලා ඉතාම සූක්ෂ්ම ආකාරයෙන් පරිශීලනය කිරීමේ අවශ්‍යතාවක් පසු කාලීනව පැනනැගුණා. ඒ අනුව 2005-2006 වගේ කාලය තුළ වර්තමානයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිමල් පෙරේරාගේ ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂකගේ අර්ථයේම සහ ආචාර්ය ශිරාන් දැරණියගලගේ උපදේශකත්වයේ අර්ථයේ ඉතාම සියුම් ආකාරයට මේ ස්ථානයේ කැඳින් කිරීමට පටන් ගත්තා. මෙතනදී විශේෂයෙන්ම දැරණියගල මහතාගේ පර්යේෂණ කණ්ඩායමේ සිටි ජෝත් පෙරේරා, කැලුම් මනේන්ද්‍ර ආරච්චි, ඒ වගේම ප්‍රවීණ කැඳින්කරු ඇල්ෆ්‍රඩ් ඩිමෙල් වගේ අයගේ සහාය ඉතාම සූක්ෂ්ම ආකාරයෙන් මෙතන ලැබුණා. ඒකට මම කලින් සඳහන් කරා 982 පමණ කැණීම් මාර්ගයේදී මේ ස්ථානයේ අඩි 18ක් පමණ තියෙන පස් තට්ටු ප්‍රධාන සංස්කෘතික ස්තර 13කට පමණ තමයි හඳුනාගත්තේ. නමුත් 2005 වෙද්දී ඒ තාක්ෂණය කොච්චර දියුණු වුණාද කියනවා නම් ප්‍රධාන සහ අනු වශයෙන්
ස්තර 24ක් ඒවා වෙන් කරලා ඉතාම සූක්ෂම ආකාරයෙන් අධ්‍යයනය කිරීමට හැකියාව ලැබුණා. එතනදී තව විශේෂ දෙයක් ලැබුණා. මෙතන 15 මට්ටමේ අවුරුදු 37000 40000කට ආසන්න කාලයට යන පැරණි සාධක සම්මිලන පටන් ගත්තා. ඒකට මෙන්න මේ සාධක නූතන මානවයා පිළිබඳව ලෝකයේ දැනට තියෙන පැරණිම සාධක අතර ඉතාම වැදගත් සාධක. මේහාට තරම අවුරුදු 2000ක් පැරණි සාධක අපි ගන්නවා පාහියන්ගල ගුහාවෙන් අපිට ගුණසිංහල ආසන්නයේ තියෙන කොරණ ගුණසිංහල පාහියන්ගල ගුහාවෙන් ලැබෙනවා. ඒකට මේහා සමාන සාධක ලැබෙන ගුහා වශයෙන් දැනට අපිට ලෝකයේ හඳුනා ගන්න පුළුවන්. සයරේ රාජ්‍ය තියෙන මකුටි ගල්ලෙන, ඒ වගේම අකුරු ආසියානු කලාව තියෙන බෝනියෝ කියන, ඒ වගේම පාහියන් වෙන සහ පටිනම ලෙස. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා ශ්‍රී ලංකාවේ සමනක් නොව ලෝක මානවයා පිළිබඳව කතා කරද්දී අපිට හම් වෙන අතිශයින්ම වැදගත් අපි රැකගත යුතු සහ ලෝකයට ඉදිරිපත් කළ යුතු ශ්‍රේෂ්ඨයක් වශයෙන් මේ ස්ථානය හඳුනා ගන්න පුළුවන්.